සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම සෙනසුරාදා දවසේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. ඉතින් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි, අද අපි විමසලා බලමු බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීපු දස පුණ්‍යක්‍රියාවන්. කෙනෙකුගේ ජීවිතේ පින් රැස් කරගන්න මාර්ග ගණනාවක් බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍යක්‍රියා තුළ විස්තර කරනවා. බොහෝ වෙලාවට මේ පින කියන එක දාන, සීල, භාවනා හැටියට පින විස්තර වෙන්නේ. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඊළඟට දස පුණ්‍යක්‍රියා දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්ති දාන, පත්තානුමෝදනා, ධර්ම ශ්‍රවණේ, ධර්ම දේශනේ, දිප්ති උජුගත. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ දස පුණ්‍යක්‍රියාවන් විස්තර කළා. මෙන්න මේ පින කියන්නේ මොකක්ද? මේ දස පුණ්‍යක්‍රියා ගණයට වැටෙන්නේ මොනවද? කොහොමද අපි මේවා ජීවිතය ඇතුල් කරගන්නේ? අපි අද විමසලා බලමු. පින්තුනි, පින කියලා කියන්නේ පුඤ්ඤානි නාම සුකස්සේතං අදිවචන. මේ සංසාර ගමනේ ධර්මාවබෝධය කරා යන ගමනේ කෙනෙකුට සසර සැපසහගත ගමනකට යන්න උපකාර වෙන්නේ තමන් රැස් කරගත්ත පින. නිවන් දකින ශ්‍රාවකයා පවා නිවන කරා යන ගමන සුඛාපටිපදා සැපසහිත මාර්ගයක් ඔස්සේ යොහු නිවනට යන්නේ සසර පින් කරගත්ත කෙනා. පින් කරගත්තේ නැති කෙනෙක් නිවන් දකින්න ගියත් දුක් විඳ විඳ මෙලවත් ප්‍රශ්න, බොහෝ වෙලාවට මරණින් මත්තේ පින නැත්නම් දුගතියක අපායක, ධර්ම අවබෝධය ලබන්න ගියත් නොයේ කරදර, බාධා, ප්‍රශ්න, ගැටලු මැද්දේ දුක්ඛාපටිපදා. ඒ ප්‍රතිපදාවම දුෂ්කරයි. පින නැති කෙනාට දුක් සහිත ප්‍රතිපදාවක් තුල තමයි ගමන යාගන්න තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා උන්වහන්සේගේ ශ්‍රාවකයන් පිනට බය වෙන්න එපා කියනවා. මා භික්ඛවේ පුඤ්ඤාන භාවිත මහණෙනි, පිනට බය වෙන්න එපා. කවදාවත් පිනට පින පුංචි කියලා පිනකට අවමං කරන්නත් එපා කියනවා. සමහර වෙලාවට ඔබ අහලා ඇති මිනිස්සු, ඌවත් පින්කන්ද, ඔය පුංචි පිනක් කරලා වැඩක් තියෙනවද? ඕක පුංචි පිනක් නේ. ඔය විදිහට පිනට ගැරහීම, පින පුංචි කියලා පිනට අවමං කිරීමක් අපිට සමාජයේ අහන්න ලැබෙන දේවල්. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්නවා මහණෙනි, පුංචි පුංචි පින හරි එකතු කරන්න, රැස් කරන්න. භාජනයකට ජලයේ බින්දුව 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 වැටිලා ඒ භාජනයක් ජලයෙන් පිරීලා ඉතිරිලා යන්නේ යම්සේද, ඒ වගේ පුංචි පුංචි පින ටික ටික හරි පින් රැස් වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. එනිසා මේ දස පුණ්‍යක්‍රියා මේ ක්‍රම 10 තුල පින් රැස් කරගන්න මාර්ග ටික අපි විමසලා බලමු. පළවෙනි එක තමයි දානේ. දැන් බලන්න, දස පාරමිතා අතර ගත්තත් පළවෙනි මේක නිවන් දකින්න, රහත් වෙන්න ගියත්, පසීබුදු වෙන්න ගියත්, ලෝතර බුද්ධත්වයට පත් වෙන්න ගියත්, සංසාරේ දියුණු කළ යුතු පාරමී ධර්මයන් අතර පළවෙනි මේක දාන පාරමිතා, අතහැරීම, ත්‍යාග සම්පත්තිය. මේක මසුරුකමෙන්, ලෝභකමෙන් පොදි ගහගෙන මම මේක දාලා යන්නේ නැහැ කියන මට්ටමින් කොහොමද නිවන් දකින්නේ? ඒ නිසා නිවන කරා යන ශ්‍රාවකයා ටික ටික හරි අතහැරීම පුරුදු කරගන්නට ඕන. සමහර වෙලාවට ඔබට අපේ බෝසතාණන් වහන්සේගේ බෝසත් ජීවිතවල උන්වහන්සේ දන් දීපු හැටි, උන්වහන්සේ අතහැරපු හැටි මේවා අහගෙන ඉන්නකොට පුදුම හිතෙන්න පුළුවන්. දැන් ওই විස්සන්තර ආත්මේ, එදා විස්සන්ත රජුරුව හැටියට අපේ බෝසතාණන් වහන්සේ දන් දෙනකොට හත් වාරයක් මහ පොළොව පවා කම්පා වෙනවා. මේ විස්සන්තර දේශනාව, මේ ජාතක කතාව අහනකොට සමහර වෙලාවට කෙනෙකුගේ ඇඟ හිරි වැටෙනවා. මෙහෙමත් දන් දෙන්න පුළුවන් දෝ කියලා හිතෙනවා. හැබැයි උන්වහන්සේ මේ හැකියාව ඇති කරගත්තේ
ටික 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 සසරේ දන් දීලා දන් දීලා දන් දීලා කල්ප ගණන් අසංකේය ගණන් දාන පාරමිතාව පුරා ගත්තා. ඊළඟට බොහෝ ආත්ම භාවවල තමන්ගේ ඇස්සිස් මස්ලේ පවා ශරීර අවයව පවා දන් දීලා දන් දීලා උපපාරමිතාව සම්පූර්ණ කරගත්තා. තමන්ගේ ජීවිතේ පවා පරිත්‍යාග කරපු ආර අනන්තයි. ඒවට කියන පරමත්ත පාරමිතාව. එතකොට මේ විදිහට පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සසරේ දාන පාරමිතාව පුරාගෙන ඇවිල්ලා මේක සසර පුරුද්දක් හැටියට දියුණු කරා. අන්නේ සංසාර පුරුද්ද තියෙන කෙනාට සතුටින් තුන්සිත පහදවා දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි වෙස්සන්ත රාත්‍රි තමන්ගේ අඹදරු තමන්ගේ දේවිය ඇස් දෙක වගේ දරු රාජ්‍ය ඉල්ලන ඉල්ලන යදයන්ට නෑ බෑ නොකියා මට දන් දෙන්න ලැබේවා ලැබේවා කිය කිය වෙස්සන්ත රාත්‍රි වෙස්සන්ත රජ්ජුරෝ දන් දෙන්නේ ලෝතුරා බුද්ධත්වයේ අරමුණු කරගෙන. එනිසා පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා දේශනා උන්වහන්සේගේ චරිත කතා අතීත ජීවිත මේ හැම දෙයකින්ම කෙනෙක්ව යොමු කරවන්නේ අතහැරීම ත්‍යාග සම්පත්තිය ධර්මාවබෝධයට අවශ්‍ය ගුණ ධර්ම. එනිසා පළවෙනි එක තමයි දානේ. ඔබ ටික ටික හරි ඔබට මහලු කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඉතින් අද කාලේ දන් දෙන්න සල්ලි තියෙන්න ඕනේ. මිනිස්සු එහෙම කියනවා අපිට කොහෙන්ද ඉතින් ඔහොම දන් දෙන්න සල්ලි, අපි ඉතින් බොහොම අසරණයි, අද ඉතින් සල්ලි තියෙන කෙනාට දන් දෙන්න පුළුවන්. පින්තුනි පින ගැන දන්න කෙනාට ඕන තරම් පින් කරගන්න පුළුවන්. සල්ලි තියෙන කෙනත් සල්ලි වියදම් කරලත් පින් කරනවා. සල්ලි නැති කෙනා චේතනාව තුළ ඊටත් වැඩිය පින ගැන අවබෝධය තියෙන කෙනාට පින් කරගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. පින රැස්ෙන්නේ සල්ලි මත නෙමෙයි, සල්ලි මත පින වැඩි රැස්සේ. බුදුරජාණන් වහන්සේ දවසක් පෙන්නවා මහණෙනි මගේ ශ්‍රාවකයන්ට කෙනෙකුට පුළුවන් කියනවා උයා පිහාගත් ඉඳුල් භාජනයක් හෝදලා ඉඳුල් වතුර ටික විසි කරා. මේ ඉඳුල් වතුර ටික මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියන මෛත්‍රී සිතක් තුල ඉඳුල් වතුර ටික පොළවට විසි කරා. ඒකත් දානමේ පිනක් කියනවා. එතකොට බලන්න ওই ඉඳුල් වතුර ආහාර කරගන්න සත්තු කොච්චර නම් ඉන්නවද මහ පොළවේ. අපි හිතන්නේ නැති දෙයක්. සමහර වෙලාවට පිඟං කෝප හොදලා විසි කරනවා, වළං හොදලා විසි කරනවා. හැබැයි අපි නිකමටවත් හිතනවද මේ ඉඳුල් වතුර සතෙකුට ආහාරයක් වේවා. නමුත් කෙනෙක් චේතනාව තුළ එවැනි චේතනාවකින් නම් ඉඳුල් වතුර ටික පොළවට විසි කරන්නේ ඒ චේතනාව තුළ දානමය පිනක් රැස් වෙන. අන්න බලන්න පින ගැන දන්න කෙනාට පින් කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. බුදුරජාන් වහන්සේ පෙන්වා මහණෙනි මේ පිනේ වටිනාකම මේ ලෝකේ මිනිස්සු තථාගත බුදුරජාණන් වහන්සේ තරම් දන්නවා නම් තමන් කන බත්පතෙන් කොටසක් සතෙක් වෙනුවෙන් හරි දිනපතා දන් දෙනවා. ඒ නිසා පිනේ වටිනාකම දන්න කෙනාට ඕන තරම් පින් කරගන්න පුළුවන්. දවසක ඔබ ටික ටික ඔබේ ශක්ති පමණින් සතෙකුට හරි කුසගින්න නිවා ගන්න දවසකට පිනක් රැස් කරගන්න. ඔබ කන බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි දන් දෙන්න. ඒ විදිහට ටික ටික ඔබ පින් කරන්න, දානීය කියන එක ඔබේ ජීවිතයේ ටික ටික පුරුදු කරගන්න. එක සසර පුරුද්දක් තියෙනවා. එහෙම ටික ටික දන් දීලා දන් දීලා පුරුදු කෙනා තමයි තුන්සිත පහදවා දන් දෙන්නේ. දානයක් දෙන්න පෙරම කරන්න සූදානම් වෙන පින ගැන හිත හිතා සතුටු වෙනවා. දානි දෙන වෙලාවේ දදං චිත්තම් පසාදේති. හිත පහදවාගෙන කර්ම කර්මඵල විශ්වාසයෙන් බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් දන් දෙන. දත්වා අත්තමනෝ හෝති. දන් දුන්නට පස්සේ කරපු පින ගැන සිහි කර කර සිහි කර කර ආපස්සට බල බලා සතුටු වෙනවා. මගේ ජීවිතේ මම මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා කරපු පින සිහි කර කර සතුටු වෙනවා. ඒ නිසා තුන්සිත පහදවා දන් දෙන්න අන්න විශාල පිනක්. ඊළඟට දස පුණ්‍යක්‍රියා අතර සීලය දානයටත් වඩා පින් රැස් වෙන දෙයක් තමයි සිල්වත්කම. ඔබට කිසිම සතියක් වේදන් වෙනවද බලන්න සිල් රකින්න කෙනාට හම්බ කරන එකත් ඉතුරු වෙනවා. බොහෝ දෙනෙකුට දුස්සීලකම් නිසාමයි හම්බ කරන ධනෙ ඉතුරු කරගන්න බැරි. සමහරු ණය වෙලා නැත්තට නැති වෙලා හම්බ කරගත්ත සල්ලි ටික එක්ක දුරාචාරයටම වියදම් වෙලා ඉවරයි පඩිය. හැබැයි සිල්වත් කෙනෙක් නම් ඔබට පිනක් තියෙනවා, ඔබේ ආර්ථිකයක් රැකෙනවා. බුදුරජාණන් වහන්සේ සීල සම්පත්තිවල පෙන්නනවා සිල්වත් කෙනා මහත් වූ භෝගකන්දයක් ලබනවා. මෙලවම හම්බ කරන ධනෙ ඉතුරු කරගන්න නිසා තමන් දියුණුව කරා යනවා. ඊළඟට සිල්වත් කෙනා මෙලව සමාජ විශාල ගෞරවයක් කීර්තියක් අසවලා බොහොම හොඳ කෙනෙක් ගුණහපත් කෙනෙක් සිල්වතෙක් කියලා මිනිස්සු අතර ප්‍රසාදයකට පත් වෙනවා. ඊළඟට සිල්වතාට ඕනම තැනක විසරදව පෙනී ඉන්න පුළුවන්. තමන්ගේ හොරා වූහි මගේ වැරදි අහුවී කියලා බයක් නැහැ සිල්වත් කෙනාට. ඔහු විසරදව ඕන තැනක
පෙනී ඉන්න පුළුවන්. ඊළඟට සිල්වත් කෙනා මරණාසන්න වෙනකොට අකුසල විපාක මත සිහිමුලා වෙන්නේ නැහැ කියන. මරණින් මත් සුගතියන්. එතකොට මේ වගේ ආනිසංස රැසක් සීලවන්ත කෙනා ගැන බුදුරජාන් වහන්සේ පෙන්නනවා. එනිසා පින්වතුනි දානීය කියන්නේත් ලොකු පිනක්. දානෙටත් වැඩිය විශාල පිනක් සිල්වත් වීම. සීලය කියන්නේ කය වචනේ ඇති කරගන්න සංවරකම. හැබැයි ඒකට මුල් වෙන්නේ හිත. මනෝ පුබ්බංගමා ධම්ම. මනස මුල් කරගෙන තමයි කය වචනේ සංවර කරගන්නේ. එතකොට මේ කය වචනේ ගිහි ශ්‍රාවකෙක් හැටියට ඔබට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ නিত্য සීලයක් හැටියට පන්සිල්. ඒ පිරිස දැන් බුදුරජාන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට වෙනයි. ඒ අයට සාමනීර දසසීල් තියෙනවා. ඊළඟ රූප සම්පදා සීලේ. හැබැයි ගිහි ශ්‍රාවකයන්ට පංච සීලෙන් පටන් ගන්න. ඒක නিত্য සීලෙ. ඊළඟට ආජීව අෂ්ටමක සීලෙ. උපෝසත අෂ්ටාංග සීලෙ. උපෝසත දස සීලෙ. ඔය විදිහට ගිහි ශ්‍රාවකයා ටික ටික ඉහළ ශික්ෂාපද කරා හික්මෙමින් තමන්ගේ සීලේ දියුණුව කරා දියුණු කරගන්න. අන්න ඒක විශාල පිනක්. සීලය කියන්නේ විශාල පිනක් ජීවිතේට. බුදුරජාන් වහන්සේ පෙන්නවා දානීය කියන්නේත් පිනක්, සීලය කියන්නේත් පිනක්. ඊළඟ එක තමයි භාවනාව. දස පුණ්‍යක්‍රියා අතර ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලටත් ඔය තුනම තමයි අයිති වෙන්නේ. භාවනාව පින අතර අග්‍රම පිනක් මෛත්‍රී භාවනාව. මෛත්‍රිය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි පින අතර අග්‍රයි කියලා. ඒ නිසා ඔබේ හිත එකඟ කරගෙන ඔබට සතියක් වේදන් වෙනවද බලන්න භාවනා කරන්න. අග්‍ර පිනක් රැස් වෙනවා. ඔබට සියලු සත්වයන් අරමුණු කරගෙන මේ සියලු සත්‍යෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා ඔබට දස දිසාවට මෛත්‍රී වඩන්න පුළුවන්. ප්‍රමාණ වශයෙන් අරගෙන ප්‍රමාණ විශාල කර කර මෛත්‍රී භාවනාව පතුරවන්න පුළුවන්. විශාල පිනක් ජීවිතේ රැස් වෙනවා. ඒ නිසා ඔබ දවසකට පොඩි වෙලා අඩු ගන්න විනාඩි 10ක් 15ක් පටන් ගන්න. කාලයක් යනකොට ඔබටම භාවනා කරගෙන යනකොට ඒක නැතුව බැරි දෙයක් බවට පත් වෙනවා. පින්තුනි අපේ විඥාණයට යමක් පුරුදු කරාට පස්සේ මේ විඥානේ ස්වභාවය තමයි හිත ඒක තුල සකස් වෙනවා. විඥානේ ඒකට නැඹුරු වෙනවා. ඒක තුල හැඩ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන පුඤ්ඤංචී සංඛාරං අபிසංකරුන්තිති. පුඤ්ඤෝපගං හෝති විඥාන. කෙනෙක් පින් කරනවා. නැවත නැවත පින් කරනවා. පුඤ්ඤාපි සංස්කාර රැස් කරනකොට පුඤ්ඤෝපගං හෝති විඥාන. එයාගේ විඥානේ පිනට නැඹුරු වෙච්ච හිතක්, පිනට නැඹුරු වෙච්ච විඥානයක් එයාට සකස් වෙනවා. ඒ වගේම තමයි කෙනෙක් අවිද්‍යා සහගත කෙනෙක් අකුසල් කරනවා, නැවත නැවත අකුසල් කරනවා, අකුසලයේම යෙදෙනකොට අපුඤ්ඤෝපගං හෝති විඥාන. අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් එයාට සකස් වෙනවා. යමෙක් භාවනා කරනවා, ආනිජ්ජාපි සංස්කාර සමාධිය වඩනවා. එහෙම සමාධිය වඩනවා නිතර නිතර භාවනා කරන්න ආනිඤ්ඤෝපගං හෝති විඥාන. සමාධියට නැඹුරු වෙච්ච විඥානයක් සකස් වෙනවා. ඒ නිසා භාවනාව කියන එක කාලයක් පුරුදු කරාට පස්සේ ඔබට නැතුව බැරි දෙයක් වෙනවා. ඔබේ විඥානයකට පුරුදු වෙනවා. ඔබ ඒකට ආස කරනවා. දැන් බලන්න ඔබ හිතාගෙන ඉන්නවා කියලා හිතමු. අනේ භාවනා කරගන්න එක නම් කොච්චර දෙයක්ද? ඔක කියා ඉන්නවා. මටත් ආසයි භාවනා කරන්න. එහෙමත් කියනවා. අනේ ඉතින් අපිට ඉති වෙලාවක් නැහෙනේ. කීකී ඔන්න භාවනා කරන්නේ නැතුව භාවනාව ගැන සිහින මවමව ඉන්නවා. දැන් අපි හිතමු යම් වෙලාවක තමන් භාවනාව පටන් ගත්තා කියලා. පටන් ගන්න වීරියක් තියෙනවනේ. ඒකට කියනවා ආරම්භක ධාතු. යම් කුසලයක යෙදෙන්නේ ඒක පටන් ගන්න ඔබට වීරියක් තියෙනවනේ. හැබැයි ඒ පටන් ගත්ත දේ අඛණ්ඩව දිගට මම හැමදාම පැය භාගයක් භාවනා කරනවා කියලා ඔන්න පටන් ගත්. මේක දවසින් දෙකේ නතර වෙන්නේ නැතුව දිගට පවත්වගෙන යන්න නම් නික්කම ධාතු පවත්වාගෙන යෑමේ වීරියක් තියෙනවනේ. ඊළඟට පරමක්ක ධාතු කියන්නේ තමන්ගේ නිෂ්ඨාව දක්වා අපි භාවනා කරන්න යම් අරමුණක් තුල නම් ඒ අරමුණ ඉෂ්ට වෙන තාක්කල් මම භාවනාව නම් අතහරින්නේ නෑමයි කියලා ඒ තමන්ගේ අරමුණ ඉෂ්ට වෙන කල්ම අකණ්ඩව පවත්වගෙන යන්න අන්න දක්ෂ වෙන්න ඕන. ඒකත් වීරියක්. එතකොට මේ විදිහට ඔබ පුරුදු වුණොත් භාවනා කරගෙන යන්න කාලයක් භාවනා කරනකොට ඔබේ විඥානි භාවනාව තුල සකස් වෙලා ඔබේ හිත ඒකට නැඹුරු වෙලා එහෙම කාලයක් භාවනා කරපු කෙනෙකුට එක දවසක් දෙකක් භාවනාව වැරදුනා. භාවනා කරගන්න බැරි වෙ මොනවා හරි ප්‍රශ්නයක්, කරදරයක්, ඔය හරි ගමනක් යන්නේ දිලා භාවනාව කඩාකප්පල් වෙනවා. දැන් මෙයාට ලොකු අඩුවක් වගේ අනේ මට අද භාවනා කරගන්න බැරි වුණා. මම වෙනදාට භාවනා කරන වෙලාව මේ. මට මේ දවස් දෙකේ භාවනා කරගන්නත් නැහැ. දැන් මේක හිතට දැනෙනව ලොකුවට. ඇයි විඥාණයට දැන් ඒක පුරුද්දක්. ඒ වගේ පින්වතුනි යහපත් දේවල් ඔබ පුරුදු කරගත්තොත්
ඒක ඔබට නැතුව බැරි දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා දානේ කියන එක ඔබ පුරුද්දක් කරගන්න. සිල් රකින්නවා කියන එක පුරුද්දක් කරගන්න. භාවනාවත් ඔබේ ජීවිතේ පුරුද්දක් කරගන්න. හැමදාම මේ වෙලාවට මම භාවනා කරනවා කියලා වෙලාවක් වෙන් කරගෙන පුරුදු කරගන්න. එතකොට මේ වෙලාවට ඔබේ හිත භාවනාවටම නැඹුරු වෙනවා. ඔබට එක දවසක් භාවනා කරගන්න බැරි වුණත් ලොකු අඩුවක් වුණා වගේ මට භාවනා කරගන්න බැරි වුණානේ කියලා ඔබේ හිත භාවනාවට යොමු වෙනවා. ඒක පිනාතර අග්‍රම පිනක් භාවනාව. ඊළඟට මේ දස පුණ්‍යක්‍රියා අතර බුදුරජාණන් වහන්සේ අපචායන කියලා දෙයක් පෙන්නනවා. ඒ කියන්නේ ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම පිනක්. දැන් ඕක බොහෝ දෙනෙක් හිතන්නේ නැහනේ. අපි මොකටද එයාට නැමෙන්නේ? අන්න එහෙමයි සමහරු හිතන්නේ. අපි එහෙම බාල්දු වෙන්න යන්න ඕනේ. අන්න එහෙම හිතලා මේ මාන්නය විසින් තමන්ව තමන්ගේ පින අහිමි කරලා දාන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගරු කළ යුත්තන්ට ගරු කරන්න. පිදිය යුත්තම් පුදන්න. වෙය්‍යාවච්ච කියන්නේ පිදිය යුත්තම් පුදන්න කියනවා. ඒක ඊළඟ දස පුණ්‍යක්‍රියා අතර අපචායන කියන ගරු කළ යුත්තන්ට ගරු කරන. වැඩිහිටියන්ට ගුරුවරු ඉන්නවා. වයෝ වෘද්ධයි ඉන්නවා. තමන්ගේ වැඩිහිටිය අය දැන උගත් අය. ඊළඟට ශ්‍රමණක් බ්‍රාහ්මණවරු. දැන් ඔබ දන්නවනේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා උන්වහන්සේ වැඩම කරා කපිලවස්තු පුරේට තමන්ගේ ශාක්‍ය වංශික ඥාතීන්ව දකින්න. හැබැයි මේ ශාක්‍ය වංශික කියන්නේ බොහොම මාන්නාතික පිරිසක්. ඔවුන් බුදුරජාණන් වහන්සේ ගැන පවා හිතුවා ඔය බුදු වුණා කියවට ඉතින් අපේ මේ දරුවෙක් වගේනේ. අපිට වඩා වයසින් බාලයි නේද? ඒ නිසා අපි මොකටද වඳින්නේ? අපි නැමෙන්නේ මොකටද? එහෙම හිතපු ශාක්‍ය වංශිකයන් බුදුරජාණන් වහන්සේට වඩා වයසින් බාලය විතරක් යොදවලා බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර වන්දනාමාන කෙරෙව්වා. වැඩිහිටි ශාක්‍ය වංශිකයන් වඳින්නේ නැතුව ටිකක් පිටිපස්සට වෙලා ගහම්බීර විලාසයෙන් හිටියා. එදා බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය වංශිකයන්ගේ මානිය දුරු කරන්න නීග්‍රෝ දහරාම භූමියෙන් අහසට පැන නැගලා යමා මහ පෙළහර පෑව. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත් පෙළහර පෑම තමයි යමා මහ පෙළහර පෑම. එතකොට අපිට පේනවා මේ මාන්නේ නිසා තමයි බොහෝ වෙලාවට ගරු කළ යුත්තන්ට ගරු කිරීමක් නැති වෙන්නේ. අපිට ඒක සමාජය තුල බොහෝ වෙලාවට දකින්න ලැබෙනවා. කෙනෙක් දැන් බස් එකක ගියත් එක්කෝ ස්වාමින් වහන්සේ නමක් වැඩිහිටි කෙනෙක් වැඩම කරාට පස්ස සමහරලාට ආසනිය දෙනවා. ඉදිරියෙන් යන්න ඕන කෙනාට ඉදිරිපස දෙන්නට ඕනේ. ගරු කළ යුත්තට ඒ ගරු කරන්න ඕනේ. පිදිය යුත්ත පුදන්න ඕනේ. එතකොට මේ විදිහට අපි පුරුදු වෙනවා නම් ගරු කළ යුතු කෙනාට ඒ නිසි ගරු සත්කාර දක්වන්න බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේක දස පුණ්‍යක්‍රියා අතර විශාල පිනක්. ඊළඟ එක තමයි වෙය්‍යාවච්ච පිදිය යුත්තම් පුදන්න කියන. ඒ පිදිය යුත්තම් තමයි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. පිදිය යුත්තම් අපි උන්වහන්සේලා වෙනුවෙන් තමයි ත්‍රිවිධ චෛත්‍ය පුදන්න. එතකොට කෙනෙක්ගේ ජීවිතයේ කෙනෙක් බුදුන් අඳිනවා. අන්න පිනක් විශාල. පිදිය යුත්තම් පිදීම. උදේට බුද්ධ වන්දනාව කරනවා, දවල්ට බුද්ධ පූජාව තියෙනවා, හවසට හොඳට පිරිත් ටිකක් කියලා ගිලන්පස පූජා කරලා ගෙවල් වල එහෙම බුදුන් ඇඳලා තුනුරුවන් ගුණ සිහි කරලා නිදාගන්න මිනිස්සු ඉන්න ඕන තරම්. එතකොට යා ඉදිනදා ජීවිතයේ තුල පිදිය යුත්තම් පුදනවා. ඊළඟට ජීවිතේ අපි යනවා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වඳින්න. රුවන්වැලි මහා සෑය වඳින්න යනවා. අටමස්ථාන වන්දනා කරන්න යනවා. සොළොස්මස්ථාන වන්දනා කරන්න යනවා. ඒ තමයි පිදිය යුත්තම් පුදන්න යනවා කෙනෙකුගේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද අපිට වැඩ ඉන්නේ ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා. උන්වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙන් අපිට ලැබිච්ච ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය, තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දෙව් මිනිස් ලෝකයාට වැඳුම් පිදුම් කළ හැකි ස්ථාන තියෙනවා. ඒ සතර ස්ථාන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන ස්ථාන පෙන්නවා. උන්වහන්සේව සිහි කරගෙන වන්දනා කළ අප්‍රමාණ පින් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ ශාරීරික, පාරිභෝගික, උද්දේශික හැටියට ත්‍රිවිධ චෛත්‍යයන් තුනුරුවන් අරමුණු කරගෙන වන්දනා කළ පින් රැස් කරගත යුතු ත්‍රිවිධ චෛත්‍යයන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. එතකොට කෙනෙක් දස පුණ්‍යක්‍රියා අතර වෙය්‍යාවච්ච කියලා කියන්නේ පිදිය යුත්තම් පුදනෝ. තුනුරුවන්ට පුද පූජා පවත්වන වන්දනා කරනෝ. බෝධීන් වහන්සේට වඳිනෝ. දැන් කෙනෙක් මෙහෙම හිතන්න පුළුවන්, ඔය මොකටද ගස් වලට වඳින්නේ? ඔය ගල් වලට වඳින්නේ මොකටද? ඒ විදිහට තුනුරුවන්ට අර ගරහන්න පුරුදු වෙන කොටසක් ඉන්නවා. ඒ අය පින කියලා සමහරලාට හිතන ඕවා නෙමෙයි කරන්න ඕනේ.
කරන්න තියෙන මේ හිත හදාගන්න එක භාවනා කරන එක. හැබැයි මේ ලෝකේ හිත ඉහළටම දියුණු කරගත්ත කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සර්වඥතා ඥානෙ අවබෝධ කරගත් ලෝතර බුදුරජාණන් වහන්සේමයි මේ සත්‍යයට ධර්මාවබෝධයේ කරා යෑම පිණිස මේ මඟ පෙන්වන්න. මේ දස පුණ්‍යක්‍රියාවන් වෙන කවුරුත් කියපුවා නෙමෙයි, බුදුරජාණන් වහන්සේමයි සත්‍යයන්ට පෙන්වෙ මෙන්න ක්‍රමේ. මේ විදිහට පින් කරගන්න මේ තුලින් පිනක් රැස් වෙනවා. සද්ධාව බලවත් වෙන්න ඕනේ ධර්මයේ පිහිටන්න නම්. ඒ නිසා තුනුරුවන් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා. දැන් ඔබ හිතන්න කෙනෙක් සෝවාන් ඵලයටපත් වෙනවා කියලා. ඒ සෝවාන් වෙන කෙනාට ලැබෙන සෝතාපත්ති අංග හතරක් තියෙනවා. පළවෙනි එක බුද්ධ අවිච්ඡ ප්‍රසාදේ. බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාාවක් ඇති වෙනවා. සෝවාන් වීමත් එක්කම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැනම පළවෙනියට කාටවත් වෙනස් කරන්න බැරි සද්ධාව, අචල සද්ධාව. ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාවක් ඇති වෙනවා. සංඝේ අවිච්ඡ ප්‍රසාදේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ධර්මය අවබෝධ කරගත්ත මාර්ගඵලලාභී ඒ අය ගැන කාටවත් වෙනස් කරන්න බැරි අචල සද්ධාවක් ඇති වෙනවා. ආර්යකාන්ත සීලය. ඔන්න ඔය අංග හතර තමයි සෝවාන් වෙන කෙනාට ඇති වෙන්නේ. එතකොට අවබෝධයෙන් ධර්මය තුළට පැමිණෙන ධර්මාවබෝධය ලබන ශ්‍රාවකයාට තුනුරුවන් ගැන සද්ධාව බලවත්වම පිහිටන්නේ අවබෝධයත් එක්ක. ඒ නිසා අවබෝධයෙන් යුක්ත කෙනා තුනුරුවන් ගැන සද්ධාවෙන් තුනුරුවන් වඳිනවා, බුදුන් වඳිනවා, බුද්ධ පූජාව තියෙනවා, බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන විහෙර විහාර ගොඩනගනවා, ඒවට වන්දනා කරනවා, වැඳුම් පිදුම් කරනවා, චෛත්‍ය වඳිනවා, බෝධින් වහන්සේලාට වන්දනා කරනවා, පින්කම් කරනවා. ඒක තමයි අවබෝධයෙන් යුතු කෙනා සද්ධාව තුල පිහිටලා කරන පින්කම්. ඒවත් දස පුණ්‍යක්‍රියා අතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වෙය්‍යාවච්ච පිදීත්තම් පිදීම්, විශාල පින. ඊළඟ එක තමයි පත්ති දාන. පින් දීම පිනක් කියනවා. පත්තානුමෝදනාව පින් අනුමෝදන් වීමත් පිනක්. එතකොට එතන කාරණා දෙකක්, පත්ති දාන පින් දීම. අපි පින් දෙනවා. දැන් අපි හිතමු ඔබට අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් දෙනවා, දෙවිවරුන්ට පින් දෙනවා, අපි කෙනෙකුට ආශිර්වාද කරනවා පිනක් කළා, අනේ මං කරපු පින ඔයත් අනුමෝදන් වෙන්න, ඔයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා. එතකොට බලන්න මේ තුල පවතින්නේම මෛත්‍රිය නෙවෙයිද කියලා. ඔබට තේරෙනවා ඇති අපි මෛත්‍රිය මුල් කරගෙනම තමයි තව කෙනෙක් සුවපත් වේවා කියලා ඒ පින තව කෙනෙකුට අනුමෝදන් කරන්නේ. එතකොට ඒ පින් දෙන්නෙම මෛත්‍රිය තුල නම් ඒ පින් දීමම පිනක්. දැන් මේක තේරුම් ගන්න බැරි වුණාට පස්සේ සමහරු හිතනවා පින් දෙනකොට පින අඩු වෙනවා. අන්න එහෙම හිතනවා. ඒක නිකන් මෙහෙම පර්ස් එකේ තියෙන සල්ලි කාට හරි දීපු ගමන් පර්ස් එකෙන් අඩු වෙනවා. ඒ නිසා අපේ පින අපි රැස් කරගත්ත දේ අනුන්ට දීපු ගමන් පින් අනුමෝදන් කරන්න කියන ගමන් අපේ පින නැති වෙනවා වගේ එකක් හිතෙනවා. මේක වැරදි උපමාවක්. එහෙම එකක් නෙමෙයි ධර්මයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි පින් දීම කියන්නේ පින වැඩෙන දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වන්නේ පහනකින් තව පහන් 100,000 ගාණක් දැල්වන්න පුළුවන්. එහෙම දැල්ලුවා කියලා ආලෝකයේ වැඩිවීමක් මිසක් ආලෝකයේ අඩුවීමක් වෙන්නේ නැහැ කියන. අන්නේ උපමාවෙන් බුදුරජාන් වහන්සේ අපිට පෙන්නනවා පින් දීම කියන එක කොච්චරනම් පිනක්ද. දැන් බලන්න ඔබ ඔබේ මිය පරලොව ගිය ඥාතීන් වෙනුවෙන් පින්කමක් කරලා පින් දෙනවා නම් ඔබට මෛත්‍රියක් තියෙන්න ඕනනේ. අනේ මේ අසවල් ඥාතීන් මේ අපිත් එක්ක හිටපු අය, අපේ හිතවත්තු, අපිට මේ විදිහට උදව් උපකාර කර අපිත් එක්ක හිටියා, ඒ අය මිය පරලොව ගිහිල්ලා පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවා නම් මේ පින් අරගෙන සුවපත් වේවා සැපවත් වේවා කියලා අපි පින් දෙනකොට ඒ තුල මෛත්‍රියක් නැද්ද? ඒ තුල තියෙන මෛත්‍රියමයි. පිනාතර අග්‍ර මෛත්‍රිය. එතකොට මේ මෛත්‍රිය තුලමයි අපි පින් කරගෙන තව කෙනෙකුට ඒ පින දෙන්නේ. ඒ පින් අනුමෝදන් කිරීමත් පින් රැස් වෙන ක්‍රමයක්. ඊළඟට අපි දෙවියන්ටත් පින් දෙනවා. අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන්ට පින් නැති නිසා නෙමෙයි. යහපත් දෙයක් කරාට පස්සේ පිනට කැමති අයටත් ඒක දැකලා සතුටු වෙන්න අපි දෙවියන්ට පින් දෙනවා. දෙවියන්ට පින් දෙනකොට ඒකේ ආරක්ෂාව රැකවරණ සියල්ල දෙවියන්ට වඩා අපිටයි ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි දෙවිවරු කියන්නේ හොඳට පින් කරලා පින බලවත් වෙලා සුගතිය ඉපදිච්ච පිරිසක්. ඒ අය පිනට කැමති පිරිසක්. ඒ පිනට කැමති දෙවිවරු කෙනෙක් පින් කරනකොට සතුටු වෙනවා. අනේ මනුස්ස ලෝකේ අසවල් අසවල් අය පින් දහම් කරනවා, දන් දෙනවා, සීල් රකින්නවා, පින්කම් කරනවා. අනේ සාදු සාදු කීකේ දෙවිවරු සතුටු වෙනවා. එතකොට ඒ අය පින් කරලා
දෙවියනු සිහිපත් කළ දෙවියන්ට පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ඒ පින් කරන දෙවිවරුන්ටත් පින් දෙන කෙනාව බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොටේ දරුවා ආරක්ෂා කරන්න යම්සේද පින් දහම් කරමින් ධාර්මිෂ්ඨව ජීවත් වෙන කෙනාව දෙවියන් රකින්නවා කියන දවසක් මාතලී කියන රතාචාර්යවරයා තමයි මේ ශක්‍ර දෙවියන්ගේ රතාචාර්යවරයා හැටියට දිව්‍ය ලෝකේ පහළ වෙච්ච දේවතාව. ශක්‍ර දෙවිය තමයි දෙදෙව්ලොවට අධිපති. මේ මනුස්ස ලෝකෙට ආසන්නයෙන් තියෙන චාතු මහරාජික ඊට ඉහළින් තියෙන තෞතිසාව කියන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියා තමයි ශක්‍ර දෙවිය. දවසක් මේ ශක්‍ර දෙවිය මාතලීට කතා කළා කියන මාතලී නන්දන වනයේට දෙවිවරු විනෝද වෙන්න වැඩිපුර යන්නේ සතුටු වෙන නන්දන උයනට. නන්දන වනයේට යා යුතුයි මගේ රතේ සූදානම් කරන්නේ. දැන් මාතලී තමයි රතාචාර්ය. දැන් රතේ සූදානම් කළ ශක්‍ර දෙවිය වෙනකම් බලන් ඉන්නවා. තාම නෑ පේන්න එන පාට. ඒ වෙලේ මාතලී ගිහින් බැලුව මොකද මේ ශක්‍ර දෙවිය පරක්කු කියලා. බලනකොට ශක්‍ර දෙවියන් මනුලව දිහාවට හැරිලා බොහෝම ගෞරවයෙන් වන්දනා කරන මනුස්ස ලෝකේ දිහාවට. ඒ වෙලේ මාතලී කල්පනා කරනවා මේ ශක්‍ර දෙවියන් දෙදෙව්ලොවට අධිපති සතරවරන් දෙවියන් පවා ශක්‍ර දෙවියන්ට ගරු සත්කාර දක්වන වන්දනා කරනවා. මේ දෙවිවරු බොහෝ දෙවිවරු ගරු කරනවා. මේ තරම් දෙව් බමුණකින් පවා වන්දනා ගරු සත්කාර ලබන මේ ශක්‍ර දෙවියන් වගේ කෙනෙක් කාටද මේ වඳින්නේ? මේ ශක්‍ර දෙවියන්ගේ මැඳුන් ලබන්න අය කවුද මනුස්ස ලෝකේ ඉන්නේ කියලා කල්පනා කළ මේ කාරණේ අහනවා. එතකොට ශක්‍ර දෙවියෝ ගාථා කීපයක් කියනවා. පළවෙනි ගාථාවෙන් කියනවා මාතලී මනුස්ස ලෝකේ ඉන්නවා සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මගේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයෝ අන්නේ අයට මං වන්දනා කරනවා කියනවා. අන්න දෙව්ලොව ඉඳන් ශක්‍ර දෙවියෝ මනුලව ඉන්න සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මගේ ගමන් කරන බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට වන්දනා කරන. ඊළඟට ශක්‍ර දෙවියෝ ගාථාවකින් කියනවා යේ ගහට්ටා පුඤ්ඤකර සීලවන්තෝ උපාසක ධම්මේන ධාරම් පෝසෙන්ති තන් නමස්සාමි මාතලි. යේ ගහට්ටා කියන්නේ ගිහි ජීවිත ගත කරන පුඤ්ඤකර පින් දහම් කරන. ධම්මේන ධාරම් පෝසෙන්ති ධාර්මිකව තමන්ගේ අඹ දරුව පෝෂණය කරගෙන ජීවත් වෙන ධර්මානුකූලව ජීවත් වෙන බුදුරජාණන් වහන්සේගේ සීලවන්ත උපාසක සිල්වත් උපාසක උපාසිකාවන්ටත් මම තන් නමස්සාමි මාතලි මම ඒ අයටත් මම නමස්කාර කරනවා කියෝ. එතකොට අපිට පේනවා ශක්‍ර දෙවියන් දෙව්ලොව ඉඳන් මනුලව පින් කරන ධර්මිෂ්ඨව ජීවත් වෙන සිල් රකින්න අයට දෙවිවරු ගරු කරන. ඒ නිසා පින්වතුනි පින් දහම් කරගන්න කෙනා ඒ පින දෙවියනු සිහිපත් කරලා දෙවියන්ටත් අනුමෝදන් කරන. දැන් අපිට පින් අනුමෝදන් වෙනවා කියවහම ඔබට හිතෙන්නේ අර මිය පරලොව ගිය ඥාතීන්ට ආහාර පාන පහළ වෙනේවා, වස්ත්‍ර පහළ වෙනේවා, ප්‍රේතයන්ට එහෙම ලැබෙන්නේ නැහැනේ අපිට කියලා ඔබට හිතෙන්න පුළුවන්. එතකොට ඒ අය අනුව දැන් පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් ඒ පින් අනුමෝදන් වෙලා සතුටු වෙනකොට පරදත්තූප වගේ ප්‍රේත කොට්ටාසවලට ඔය කියන විදිහට සාපිපාසා සංසිඳෙනවා. පිනට අනුව ආහාර පාන වස්ත්‍ර පහළ වෙනවා. දැන් මනුස්ස ලෝකේ අපිට බැයිද පින් අනුමෝදන් වෙන්න? පුළුවන්. ඒක මේ වගේ. දැන් අපි හිතමු කවුරු හරි කියනවා අනේ මං රුවන්වැලි සෑය වන්දනා කරා. මං රුවන්වැලි මහා සෑයට කපුරුකක් පූජා කරා. මං ලොකු පින්කමක් කරා. ඔයත් ඒක අනුමෝදන් වෙන්න කියනවා. එතකොට කෙනෙක් ඇත්තටම සතුටින් අනේ සාදු සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙනවා. එතකොට කෙනෙක් කරපු යහපත් දෙයක් පිනක් ඒක සාදු කියලා සතුටෙන් අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒක විශාල පිනක්. අපි දෙවියන්ට පින් දෙනවා, මිය පරලෝකයේ ඥාතීන්ට පින් දෙනවා, අපි රැස් කරගත්ත පින් අනිත් අයටත් ඒක සිහි කර කර සතුටු කරවලා ඔයත් මේ පිනට සතුටු වෙන්න අනුමෝදන් වෙන්න කියලා අනුමෝදන් කරවන්න පුළුවන්. දැන් බලන්න බොහෝ වෙලාවට ඔබ පිරිකර පූජා කරත් අනිත් අයට අතගස්සනවා ඒක සාදු කියන මේකට අත ගහන්න අනුමෝදන් වෙන්න. ඒ නිසා ඒක පිනක්, පින වැඩෙන දෙයක්. දස පුණ්‍යක්‍රියා අතර පින් කිරීමත් පිනක්, පත්ති දහන පින් දීමත් පිනක්, පත්තානුමෝදන පින් අනුමෝදන් වීමත් පිනක් කියලා. ඊළඟට ධම්මශ්‍රවණ. දැන් ඔබ මේ කරන්නේ බණ ඇසීම. කල්ප ගානක් ආනිසංස දෙන විශාල පිනක් තමයි බණ ඇසීම. එතකොට මේ ධර්මශ්‍රවණයේ තුලත් වෙන්නේ පිනක් රැස් වෙනවා. ඒ නිසා පින් රැස් කරගන්න ඔබට බලන්න මේ පින ගැන දන්නවා නම් මේ දස පුණ්‍යක්‍රියා මේවා ගැන දන්න කෙනාට කොච්චරනම් දවස ගානේ පින් කරගන්න පුළුවන්ද? අද දවස ගානේ බණහන් අවස්ථාව තියෙනවා.
ඔබට ගෙදර දොරේ වැඩ කරලා රස්සාවල් ඔය දරුවන්ගේ ප්‍රශ්න ගෙවල් වල ඔය ඔක්කොම කරත් දවසකට උවමනාව තියෙනවා නම් පැයක් දෙකක් බණහන් වෙලාවක් හදාගන්න පුළුවන්. ධර්ම ශ්‍රවණයට ඔබට අවස්ථාව හදාගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතයේ තුල ඔබ ධර්ම ශ්‍රවණයට අවශ්‍ය පරිසරය දවසකට එක පැයක් දෙකක් හරි බණහන් වෙන් කරා. ඒක විශාල පිනක් ජීවිතේ. දස පුණ්‍ය ක්‍රියා අතර ධර්ම ශ්‍රවණීමේ පිනක්. ඊළඟට ධර්ම දේශනාව මේ බණ කියන එකත් මහා කල්ප ගණන් විපාක දෙන විශාල පිනක් ධර්ම දේශනේ. එතකොට බණ අහන කොටත් පින් රැස් වෙනවා, බණ කියන කොටත් පින් රැස් වෙනවා. ඔබටත් පුළුවන්. මේ බණ කියන්නේ මේ ධර්ම දේශකයන් වහන්සේ කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඔබ මේ අහගත්ත ධර්මය සාරාංශ වශයෙන් හරි අද ගෙදර ආයිට කියලා දෙනවා. අහපු නැති කෙනෙක් ඉන්නවා නම් අද මෙන්න මෙහෙම බණක් කියා. සමහරු මේවා ලියා ගන්නවා. පොතක් තියාගෙන බණ යනකොට බොහොම සද්ධාවෙන් මේ බණ ධර්ම කාරණා ලියනවා. ලියලා තව කෙනෙකුට කියලා දෙනවා. අද මම මෙහෙම කාරණයක් අහගත්. අද මම මේ වගේ බණට මෙහෙම ඇහුවා. එතකොට තව කෙනෙකුට ඒ ධර්මයේ කියලා දීමත් විශාල පිනක්. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ දස පුණ්‍ය ක්‍රියා අතර පෙන්නනවා. පළවෙනි එක දානය, ඊළඟට සිල්වත්කම, භාවනාව, අපචායිනි කියන්නේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම පිනක්. වෙය්‍යාවච්ච පිදිය යුත්තම් පිදීම, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ත්‍රිවිධ චෛත්‍ය පුද පූජා කිරීම පිනක්. ඊළඟට පත්ති දාන පින් දීමක් පිනක්. අපි කෙනෙකුට පින් අනුමෝදන් කිරීම පින් දීම පිනක්. ඊළඟට පත්තානුමෝදනාව කෙනෙක් කරන පිනක් දැකලා සතුටින් අනුමෝදන් වෙනවා නම් අනේ සාදු කියලා ඒකත් පිනක් කියලා. දැන් අපි ගමු කවුරු හරි කියනවා මම මෙහෙම පින්කමක් කරනවා, මේ වගේ ලොකු පූජාවක් කරනවා, මං දානයක් දෙනවා ස්වාමීන් වහන්සේලා වඩම්මලා. එතකොට එහෙම කියනකොට අර හිතේ තරහක් වෛරයක් කුහකකමක් ඊරිසියාවක් තියෙන කෙනාට ඒක අනුමෝදන් වෙන්න බෑ. ඒ පින ගන්න බෑ. සමහරවිට හිතෙන් ඊරිසියා කරනවා, හිතෙන් බනිනවා, හිතෙන් පිනට ගරහනවා. තව කෙනෙක්ගේ පින දැකලා තමන්ට සතුටු වෙන්න බැයි නම් තමන් මානසිකව අකුසල් රැස් කරගන්න කෙනෙක්. හැබැයි තව කෙනෙක් සතුටින් පින් කරනවා දැකලා හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් අනේ සාදු කොච්චර දෙයක්ද, අසවල් අය මෙහෙම මෙහෙම පින්කම් කරනවා, අනේ කොච්චර දෙයක්ද සාදු මමත් ඒක අනුමෝදන් වෙනවා කියලා සමහරවල් ඔබට කරන්න බැරි වෙයි. හැබැයි කරන කෙනා කරන පින දිහා බලලා ඔබට සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒක සාදුකාරයක් දීලා සතුටු වෙන්න පුළුවන්. ඒක ජීවිතේ පුරුද්දක් කරගන්න. එතකොට කෙනෙක් කරන පින අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒකත් පිනක්. ඊළඟට ධර්ම ශ්‍රවණමේ පිනක්, බණ ඇසීම පිනක්, ධර්ම දේශනාව පිනක්. දහවෙනි එක බුදුරජාන් වහන්සේ පෙන්නනවා දිට්ටි උජුගත කම්ම කියලා, ලෞකික සම්මාදිට්ඨිය. දස පුණ්‍ය ක්‍රියා අතර දහවෙනි එක තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒක තමයි වැදගත්ම දේ. ඒක තුලින් තමයි පින කියන්නේ මොකක්ද කියලා අවබෝධයකින්ම පිනට ඇතුල් වෙන්නේ. ඒකට ධර්මයේ කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨි, දස වස්තුක සම්මාදිට්ඨි, ලෞකික සම්මාදිට්ඨි. මේ ලෞකික සම්මාදිට්ඨිය උගන්වන්නේ අපි කරන පින්කම් වල විපාක තියෙන දානීය විපාක ඇත, කරන අපෝපකාර වල විපාක ඇත, කරන සේවා කටයුතු වල විපාක ඇත. මෙලවක් කියලා දෙයක් තියෙනවා, පරලවක් කියලා. මේ සංසාර ගමන මෙලව පරලව ගැන විශ්වාසෙ. තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක කියලා දෙයක් තියෙනවා. ඊළඟට මව්ට සැලකීමේ විපාකයක් තියෙනවා, පියාට සැලකීමේ විපාකයක් තියෙනවා. මේ මව්පියන් ගැන ඒ අයට සැලකුවහම පිනක් රැස් වෙනවා. එතකොට මේක සම්මාදිට්ඨියට අයිති දෙයක්. ඒ දොස්තියම පිනක්, පින් රැස් කරගන්න උපකාර වෙන මාර්ගයක්. ඒ දැක්ම නැත්නම් එයා ඒ කිසිම පිනක යෙදෙන්නේ නැහැ. ඊළඟට තමන් කරන හොඳ නරක කර්මයන්ගේ විපාක, යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද, මම කරන හොඳ නරක කර්මයන්ගේ විපාක මා කරාම එනවා කියන අවබෝධය. ඊළඟට ඕපපාතික උපදින සත්‍යයන් ලෝකේ ඉන්නවා, ලෞකික සම්මාදිට්ඨියටයි අයිති. ඒ තුලින් තමයි දෙවියන් බ්‍රහ්මයන් ගැන අපාය ගැන බුදුරජාන් වහන්සේ බුදුනුවණින් දේශනා කරපු මේ ධර්මයේ ගැන විශ්වාසය ඇති වෙන්නේ ඕපපාතික උපතත් එක්ක. ඒක පිළිගන්නේ නැති කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ නැති කෙනෙක්. ඊළඟ එක තමයි තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් ලෝකේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ, පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, ධර්ම අවබෝධි ලැබපු ශ්‍රාවකයන් උන්වහන්සේලාගේ දැනුම, උන්වහන්සේලාගේ අවබෝධය ඒ ගැන පහදින. එතකොට මෙන්න මේ කියන ලෞකික සම්මාදිට්ඨිය, අපි එකට කියන දස වස්තුක සම්මාදිට්ඨිය, කම්මස්ස කතා සම්මාදිට්ඨිය,
කෙනෙකුට ඒ සම්මාදිට්ඨිය ඇති කරගෙන නම් ඒක විශාල පිනක් කියනවා. ඒ සම්මාදිට්ඨියම ජීවිතේ පින් රැස් වෙන මාර්ගය. එතකොට ඔය වගේ පින් රැස් වෙන ක්‍රම 10ක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බලන්න ඔබට මේ ක්‍රම 10ෙම කොච්චරනම් පින් කරගන්න පුළුවන්ද? ඔබ ඔබේ ශක්ති පමණින් දම් පින්කම් කරන්න දන් දෙන්න. ඊළඟට ඔබ සීල් රකින්න, කය වචනේ සංවර කරගෙන ඔබ සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඊළඟට විවේකයක් ලැබිච්ච ගමන් භාවනාවක යෙදෙන්න. සමත විදර්ශනා වඩන අඩු ගන්න, මෛත්‍රී භාවනාව හරි ප්‍රගුණ කරගන්න. අග්‍රව පින. ඊළඟට අපචායන ගරුකල යුත්තන්ට ගරු කරන්න. වෙය්‍යා වච්ච පිදිය යුත්තම් පුදන්න, පුද පූජා කරන්න. අපි මහා වාසනාවන්ත පිරිසක්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වැඩ ඉන්නෝ, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ ඉන්නෝ. ඒ වගේම රුවන්වැලි මහා සෑය තූපාරාමයේ මිරිසවැටිය, බුදුරජාණන් වහන්සේ වැඩම කරපු මේ පූජනීය චෛත්‍ය, මේ ලංකා භූමියේ කොච්චර නම් වැඩ ඉන්නවද? ඒ වගේම අපි ඔබට සිහිපත් කරන හෙට දවසේ දෙසැම්බර් 3 වෙනිදා පුන් පොහෝ දවසේ හවස 4:00 සිට අපි රාත්‍රී 10:11 පමණ වෙනතෙක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසී මේ ලංකා භූමියට වැඩම කරලා, එදා යක්ෂයන්ගෙන් අපිව බේරගෙන උන්වහන්සේගේ කේශ 13 වහන්සේලා තැම්පත් කළ ඉදි කරපු ග්‍රීවා 13 වහන්සේ තැම්පත්, මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ අභියස මයංගන මහා සෑ වන්දනා පින්කමක් සිදු කරන. මේ නිසා බණහන සැදැහැවතුන්ට ඒ ප්‍රදේශවල අයට පිය ආරාධනා කරනවා. පුන් පොහෝ දවසේ හවස් වරුයි මේ මහා පින්කමත් එක්ක ජීවිතේ විශාල පිනක් ඔබට රැස් කරගන්න හවස 4 වෙනකොට සුදු අතින් සැරසිලා සුවඳ මල් අරගෙන මයංගන චෛත්‍ය රාජානන් වහන්සේ අභියසට සැදැහැවතුන්ට පැමිණෙන්න. පින්වතුනි මෙවැනි පින්කම් අපි චෛත්‍යයකට මල් පූජා කරනවා, බුද්ධ පූජාව පූජා කරනවා, ගිලම්පස පූජා කරනවා, බෝධීන් වහන්සේලාට පූජා කරනවා. එතකොට මයංගනේ, කැලණිය, නාගදීපය මේ සොලොස්මස්ථාන ගත්තත් ජීවිතේ අන්න පිටිය යුත් බුදුරජාණන් වහන්සේ තුනුරුවන් සිහිපත් කරලා පින් රැස් කරගත යුතු මාර්ගය. වෙය්‍යාවච්ච ඊළඟට පත්ති දාන ඔබට පින් කරගන්න පුළුවන්. ඔබ පින් දෙන්න, ඔබ කරගත්ත පින තව කෙනෙකුට අනුමෝදන් කරන්න. තව කෙනෙක් කරන පින දැකලා ඔබත් ඒක සතුටින් අනුමෝදන් වෙන එකත් පිනක්. පත්තානුමෝදනා. තව කෙනෙක් පින් කරනවා දැකලා අනේ සාදු අනේ සාදු කොච්චර දෙයක්ද කියලා ඔබට ඒ පින සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් ඒකත් පිනක්. ඊළඟට ධර්මශ්‍රවණේ නිතර බණහන්න. මේ බණ ඇසීමෙන්මයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි බණ ඇසීම තුළ තමන්ට තියෙන ධර්මයේ ගැන සැක සංකා දුරු වෙනවා. අහපු බණම වුණා. දැන් සමහරු අප්පෝ මං ඕවා අහලා තියෙනවා. ඕක මං එදා ඇහුවා. අන්නේ විදිහට එක කාරණයක් ඇහෙනකොටම ආ මං ඕක දන්නවනේ, ඕක මං අහලා තියෙනවා කියලා එයා ඒක ඇසීම නවත්තනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන එකම දේ නැවත නැවත අහන්. ඒ අහනකොට තව තවත් ගැඹුරින් වැටහෙනවා. දැන් බුද්ධ දේශනා ධර්මයේ කියන එක එකපාරක් අහලා අවසන් කරන්න, අර නව කතාවක් කියුවා වගේ එකපාරක් අහලා අවසන් වෙන එකක් නෙමෙයි. ඔබ මේ දේශනාව නැවත නැවත අහන්. ඒ අහන්න අහන්න මේ දේශනාව තව තවත් ගැඹුරින් වැටහෙනවා. එතකොට තමන්ට වැටහිච්ච නැති කාරණා දෙවනි පාර වැටහෙනවා. ඊළඟ දෙතුන් පාර අහනකොට තවත් ගැඹුරින් වැටහෙනවා. ඒ නිසා නිතර නිතර බණහන එකම දේශනාව පවා නැවත නැවත අහන්න. ධර්මශ්‍රවණී කියන්නේ විශාල පිනක්. ඒ වගේම නිවන් දොරටුවක්. බණ අහති ධර්මය අවබෝධ කරන්න පුළුවන් පින් ඇති කෙනෙකුට. ඊළඟට ඒ අහපු දේශනාව, අහපු බණ තව කෙනෙකුට ඔබ කියලා දෙන්න. ධර්ම දේශනේ ඒක බණක් හැටියටම නැතත් ධර්ම සාකච්ඡාවක් හැටියට කරුණාවේ, මෛත්‍රියේ, මෙන්න මෙහෙම මන් දෙයක් ඇහුවා, මේ වගේ දෙයක් තියෙනවා, මෙන්න මෙහෙමයි, මේකයි හොඳ නරක, මෙහෙමයි පින් කරගන්නේ. එතකොට ඒ වගේ ඔබ කෙනෙකුට යහපත අයහපත, හොඳ නරක, කුසල් අකුසල් ධර්මයේ තුලින් කියලා දෙනවා නම් ඒකත් විශාල පිනක්. ඊළඟ එක තමයි දිට්ඨි උජුගත කියන ලෞකික සම්මාදිට්ඨිය. මේක තමයි කම්මස්ස කතා සම්මාදිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, පින් රැස්සින සම්මාදිට්ඨිය හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. ඔන්න ඔය කාරණා 10 ඔබේ ජීවිතයේ තුල ඔබ ඇති කරගන්න දක්ෂ වුණොත්, දානීය, සිල්වත්කම, භාවනාව, ගරුකල යුත්තන්ට ගරු කිරීම, අපචායන, පිදිය යුත්තන් පිදීම, වෙය්‍යාවච්ච, පත්ති දාන කියන්නේ පින් දීම, පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දැකලා සතුටින් අනුමෝදන් වීම, නිතර ධර්මශ්‍රවණේ, ධර්මයේ කියා දීම, දේශනාව, ලෞකික සම්මාදිට්ඨිය කියන මේ අංග 10 ඔබේ ජීවිතය තුළ ඔබට ඇති කරගන්න පුළුවන් නම් ඔබ මේ දස ආකාරයෙන්ම විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න, දස පුණ්‍යක්‍රියා ඔබේ ජීවිතේ රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා.
මේ ලැබිච්ච මනුස්ස ජීවිතය දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය කිවි කිවි අවසන් වෙනවා. ඒ නිසා ප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන ඔබ හැම දිනාටම පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.